අපජල පවිත්‍රණය. අප බල මොකද මේ අපජල පවිත්‍රණය කියන්නේ කියලා. අපජල පවිත්‍රණය කියන්නේ අපි මේකට කියන ඉංග්‍රීසියෙන් වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් කියලා. අපි අපජල පවිත්‍රණයට කලින් බලමු අපජලය කියන්නේ මොනවද කියලා. අපජලය කියන්නේ අපි විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ජලය. විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ජලයට අපි කියනවා අපජලය කියලා. අපි විවිධාකාර අවශ්‍යතා සඳහා ජලය භාවිතා කරන ඒ භාවිතා කරලාට පස්සේ ඒවා අපි ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට ඒවා ඉවත් කිරීම සිද්ධ කරනවා. ඒතකොට මේ බාණමේ අර්ථ දැක්වීම විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමෙන් පසු අවශ්‍යතා තියෙනවා භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ජලය. එහෙනම් බලමු මෙමෙ අපජලයේ කොහොමද වර්ගීකරණය කියලා. එක එක විවිධ කටයුතු සඳහා භාවිතා කරන අපජලයේ තියෙනවා. ඒතකොට ඒවා කොහොමද අපි වර්ගීකරණය කරන්න කියලා අපි බලමු. අපිට වර්ගීකරණය කරන්න පුළුවන් නාගරික හා ගෘහස්ත අපජලයේ විදිහට. අපි කියනවා මියුනිසිපල් ඇන්ඩ් ඩොමෙස්ටික් කියලා. ඒත් එක්කම කාර්මික අපජලය, ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර්, අනිත් එක කෘෂිකාර්මික අපජලය. අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර් කියලා. හරි. ඒතකොට කොටස් තුනක්, නාගරික හා ගෘහස්ත අපජලය, මියුනිසිපල් ඇන්ඩ් ඩොමෙස්ටික් වේස්ට් වෝටර්, කාර්මික අපජලය, ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර් සහ කෘෂිකාර්මික අපජලය, ඉන්ඩස්ට්‍රියල් මේක ඇග්‍රිකල්චරල් ඉන්ඩස්ට්‍රියල් නේ මේක ඇග්‍රිකල්චරල් වේස්ට් වෝටර් කියලා තමයි කියන්නේ ඇග්‍රිකල්චරල්. එතකොට මේ අපි ඉස්සල්ලාම යමු මේ නාගරික මේ හා ගෘහස්ත අපජලය කියන්නේ මොනවද කියලා බලන්න. එතකොට නාගරික කියන්නේ මේ නගරවලින් සහ ගෘහස්ත කියන්නේ නිවාසවලින් බැහැර කරන භාවිතා කරලා අයින් කරන අපජලය. ඒක අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන් මලපද්‍රව්‍ය සහිත අපජලය සහ මලපද්‍රව්‍ය රහිත අපජලය කියලා. මලපද්‍රව්‍ය සහිත ඒවට අපි කියනවා බ්ලැක් වෝටර් කියලා. මලපද්‍රව්‍ය රහිත ඒවට කියනවා ග්‍රේ වෝටර් කියලා. එතකොට මේ මලපද්‍රව්‍ය සහිත මේ අපජලය කියන්නේ මිනිස් මල, සත්ව මල අඩංගු අපජලය. එතකොට මිනිස් මල සහ සත්ව මල අඩංගු නොවන අපද්‍රව්‍ය වලට කියන අපි මලපද්‍රව්‍ය රහිත අපජලය කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ මල අපද්‍රව්‍ය සහිත එක නෙවෙයි මල අපද්‍රව්‍ය රහිත අපජලය. අපිට ගන්න පුළුවන් වෙන මේ මේ අතර මේ මල අපද්‍රව්‍ය රහිත අපජලය කියන්නේ මේ මොනා හරි හෝදලා එහෙම නැත්නම් නාලා අයින් වෙන වතුර අපි ස්නානය කිරීමෙන් පස්සේ ඉවත් වෙන ජලය. එහෙම නැත්නම් මේ වලම්පිකන් හෝදලා ඉවත් කරන ජලය. මේවා අපිට තවත් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජලය පවිත්‍ර කිරීමෙන් තොරව, ඒ කියන්නේ මල අපද්‍රව්‍ය රහිත ජලය පවිත්‍ර කරන්නේ නැතුව වෙනත් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එම කෘෂිකාර්මික බිම් වලට ජල සම්පාදනය කරනවා. ඒ කියන්නේ පැල වලට වතුර දාන්න ගන්න පුළුවන්. ඒත් එක්කම වැසිකිලි සේදීම වගේ කටයුතු සඳහා යොදා ගන්නත් පුළුවන්. පවිත්‍ර කිරීමකින් තොරව පවිත්‍ර කිරීමක් අවශ්‍ය වෙන්නේ බෑ. හැබැයි වීමට ගන්න බෑ. හැබැයි මේ මල අපද්‍රව්‍ය සහිත අපජලය එහෙම අපිට භාවිතා කරන්න බෑ. සබ බලමු කාර්මික අපද්‍රව්‍ය කියන්නේ මොනවාද කියලා. කාර්මික අපද්‍රව්‍ය කියන්නේ විවිධ කර්මාන්ත ශාලාවල ප්‍රයෝජනයට අරගෙන බැහැර කරන අපද්‍රව්‍ය. ඒතොර මේවල මේ ගොඩක් රසායනික ද්‍රව්‍ය තියෙනවා. බැර ලෝහ තියෙනවා. මම කලින් මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඛනිජ තෙල් තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල් වගේ ඒවා. බැර ලෝහ ගත්තොත් එහෙම ඔය ආසනික්, කැඩ්මියම්, මර්කරි වගේ දේවල්. රසායනික ද්‍රව්‍ය ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. අම්ල වර්ග තියෙන්න පුළුවන්, භෂ්ම වර්ග තියෙන්න පුළුවන්. ඊළඟට තාපය. මම කිව්වා තාපය කලින් එකකදී මම පැහැදිලි කරා තාපය නිබද වෙන්නේ කොහොමද කියලා. කර්මාන්ත ශාලාවලින් කර්මාන්ත ශාලාවල උපකරණ සිසිල් කරන්න ජලය යොදා ගන්නවා. ඒ ජලය කෙලින්ම බැහැර කරනවා බාහිර පරිසරයට නැත්තම් ජලාශවලට. ඒතකොට තාපය තියෙන අය විකිරණ කිරණ වර්ග තියෙන්න පුළුවන්. ඒතකොට මේවා තමයි කාර්මික අපද්‍රව්‍ය අපජලයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතකොට කාර්මික අපජලය වල මෙන්න මේ දේවල් තියෙනවා. ඒතකොට මේවා මේ කාර්මික අපජලයේ බැහැර කරද්දී අනිවාර්යයෙන්ම පවිත්‍රණය කරන්න ඕනේ. ඒ කියන්නේ පිරිසිදු කරලා මේ ද්‍රව්‍ය ඉවත් කළා තමයි අපි පරිසරයට මුදා හරින්නේ. ඒක ඉතා වැදගත්. එතකොට මේවල තියෙන්නේ කාර්මික අපජලයේ බැහැර කරද්දී ඒවල තියෙන්න ඕන පැරාමීටර්ස් නැත්නම් තත්ත්ව ගැන මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ ගැසට් මගින් මොනවාද තියෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ මධ්‍යම පරිසර අධිකාරිය වෙබ්සයිට් එකේ ගියොත් මේකේ තියෙනවා වෙනම ගැසට් එකක්. මේ ඒක බැලුවොත් එහෙම ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සිංහලින් තියෙන. ඒකේ තියෙන මොනවාද තියෙන්න ඕනේ දේවල් කියලා. දැන් ලංකාව ගත්තොත් මේ කාර්මික අපජලයෙන් වැඩිපුරම අපසනතු වෙලා තියෙන ගංගාව තමයි කැලණි ගඟ. ඒතොර මේ ඒ කියන්නේ මේක හේතුව තමයි කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හරහා. ඒතර කර්මාන්ශාලා වැඩියෙන්ම තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒකයි එතන හේතුව.
ඊට පස්සේ අනිත් එක තමයි කෘෂිකාර්මික අපජලය අපි කියනවා ඇග්‍රිකල්චරල් වේස්ට් වෝටර් කියලා. එතකොට මේ මොනවාද කෘෂිකාර්මික අපජලය අඩංගු වෙන්නේ? එකක් තමයි රොන් මඩ තියෙනවා. ඒ කියන්නේ පස හොදගෙන ගිහිල්ලා වැස්සහම ඒව එකතු වෙලා යනවා. ඒව රොන් මඩ විදියට කෘෂිකාර්මික බිම් වලින් දැන් ගොඩක් වෙලාවට කෘෂිකර්මාන්තීදී කරන්නේ පස මේ පසේ ආවරණීයවත් කරන්නේ වනාන්තර සහ තනකොළ වෙලා තියෙන ඒවා අයින් කරනවා. ඒවා අයින් කරලා සුද්ධ කරලා තමයි වගා කරන්නේ. ඒකට අනිවාර්යයෙන් මේ මේවා හොදගෙන යනවා. ඒකට රොන් මඩ තියෙනවා. කෘෂිකාර්මික බිම් වලින් එන අපජලය. රසායනික සහ කාබනික පොහොර තියෙනවා. රසායනික පොහොරක් තියෙනවා, කාබනික පොහොරක් තියෙනවා. ජෛව නාශක තියෙනවා. මොනවාද මේ ජෛව නාශක කියන්නේ? ජෛව නාශක විදිහට අපිට ගන්න පුළුවන් එකක් තමයි කෘමි නාශක. අය වල් නාශක සහ දිලිර නාශක. කෘමි නාශක, ජෛව නාශක විදිහට ගන්න පුළුවන් කෘමි නාශක, වල් නාශක සහ දිලිර නාශක. මේවා තියෙනවා. අපි මේ ශාකවලට යොදනවා මේවා. ඒත් එක්කම අපි මත්ස්‍යයින් වගා කරනවා නම්, අපි මත්ස්‍යයින් වගා කරන විසුරු මත්ස්‍යයින් වගා කරනවා. ඒතොර මේ මත්ස්‍යයින් වගා කරද්දී මේ මත්ස්‍යයින්ගේ ගෙන් පිට වෙන දේවල් අපි කියන පරිවෘත්ති අපද්‍රව්‍ය කියලා. ඒවා තියෙන්න පුළුවන්. ඒත් එක්කම මේ කියන පරිවෘත්ති අපද්‍රව්‍ය තියෙන පුළුවන්. ඒ කියන්නේ ඇමෝනියා වගේ දේවල්. ඒත් එක්ක මත්සින්ගේ මල ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. උන් මල පහ කරන ජලයට ඒවා තියෙන්න පුළුවන්. ඒත් එක්කම ජල ජීවකාවේදී මේ ජල ජීවි විශේෂ මත්සින්ගේ හැදෙන පරපෝෂී තියෙන. ඒගොල්ලෝ ඉන්න පුළුවන්. ඒත් එක්කම මේ අස්සන්න මත්ස අස්සන්න වැඩි කරන් දාන්න අපි දානවා හෝමෝන, ප්‍රතිජීවක, දිලිර නාශක වගේ දේවල්. ඒවත් එකතු වෙන්න පුළුවන්. ඒවත් මේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය විදිහට අපජලයේ විදිහට තමයි අපිට වර්ග කරන්න පුළුවන්. මේකට අයිති වෙනවා. එතකොට මේ ඇයි මේ අපජලය පරිසරයට මුදා හැරීම ගැටලුවක් වෙන්නේ? ප්‍රධාන හේතුව තමයි මේ අපජලය පරිසරයට මුදා හැරියට පස්සේ පරිසර දූෂණය සිද්ධ වෙනවා. එතකොට මේ පරිසර දූෂණය වළක්වීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ අපජලය පිරිපහදු කිරීම, නැත්නම් අපජලය පවිත්‍රණය කිරීම, නැත්නම් වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් එකේ. එතකොට මේ එකින්ද අනිවාර්යයෙන්ම අපි මේවා පරිසර දූෂණය වැළැක්වීම උදෙසා මේවා මේ අපජලය පරිසරයට මුදා හරිද්දී පවිත්‍රණය කරන්න ඕනේ. එතකොට මේ අපි බලමු මේ අපජලය මේ පවිත්‍ර කරන්නේ කොහොමද කියලා. හරි, අපජලය පිරියම් කිරීම. අපජලය පිරියම් කිරීම කියන්නේ අපජලය පවිත්‍ර කරන එක. ඒ කියන්නේ මේ බලන්න මේ අර්ථ දැක්වීම විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් ඉටු කර ගැනීම සඳහා ජලයේ භාවිතයට ගැනීමේදී මන්. එතකොට මේ විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් කාර්යයන් කරද්දී ජලයේ භාවිතර ගනිද්දී ඒවට විවිධ දූෂක එකතු වෙනවා. බලන්න මම මේ අන්ලයින් කරන්නේ ඒවා. එකතු වෙලා මොකද වෙන්නේ? ඒවයි ගුණාත්මක භාවයේ පිරිහි යනවා. අපි ජලයේ කලින් අපි සාකච්ඡා කරලා තිනවා ජලයේ තියෙන ගුණාත්මක භාවය බලන්නේ ක්වොලිටි වෝටර් ක්වොලිටි බලන්නේ මොනවද කියලා එකක් තමයි. මේකේ රසායනික, භෞතික සහ ජෛවීය කියලා තුනක් තියෙනවා. රසායනිකත්ව pH අගය,
එතකොට මේ DO dissolved oxygen, BOD මේ biological oxygen demand, ජෛව රසායන ජෛව ඔක්සිජන් නිල්ලු, ඊට පස්සේ CO chemical demand, chemical oxygen demand COD එවගේ ඒවා. භෞතික ගත්තොත් එම ආවිලතාවය, ඒත් එක්ක ජලයේ ගන්ධය, වර්ණය වගේ දේවල් තියෙනවා. ඒතකොට ජෛවීය ගත්තොත් එම ජලයේ ඉන්නවද අපි කිව්වා මේ coliform bacteria, E. coli වගේ ඉන්නවද නැද්ද කියන එක. ඒවා පිරීලා තියෙනවා නම් අපි කියන්නේ ඒ මත තමයි අපි තීරණය කරන්නේ මේ ජලය පිරියම් කරන්න ඕනද නැද්ද කියලා. හරි, මේක බලා ගන්න අය පාරක් විවිධ ප්‍රයෝජනවත් කාර්යන් ඉටු කර ගැනීම සඳහා ජලය භාවිතයට ගැනීමේදී විවිධ දූෂක එකතු වීමෙන්හි ගුණාත්මක භාවය පිරිහී යනවා. හරි, එතකොට මොකද්ද කරන්න පුළුවන් මේකට? හරි, එතකොට මොකද කරන්න පුළුවන්? හරි, එම ජලය නැවත භාවිතයට ගැනීම සඳහා හෝ නැවත භාවිතය කරන්න හෝ පරිසරයට මුදා හැරීම සඳහා ජලයට මුසු වී ඇති විවිධ අංශු සායනික ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය ආදිය ඉවත් කිරීම මේ ක්‍රියා බලන්න. මේ භාවිතයට ගත ජලය නැවත පරිසරයට මුදාහරීම හෝ නැවත භාවිතයට හරි පරිසරයට මුදාහරීමට හරි එම ජලයට මුසු වෙලා තියෙන විවිධ අංශු තියෙනවා. ගත්තාම ඒවා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය, විවිධ අංශු ආදීවත් කිරීමේ ක්‍රියාවලියට අපි කියන අපජල පිරියම් කිරීම කියලා. එතකොට ඇයි මේ අපජලය පිරියම් කිරීම වැදගත් වෙන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ? එකක් තමයි මේ අපජලයේ තියෙන කාබනික සහ අකාබනික ද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම. මේ අපජලයේ තියෙන කාබනික සහ අකාබනික රසායනික ද්‍රව්‍යකුත් කාබනික අකාබනික දෙකම තියෙනවා. එතකොට මේවා මේ හින්දා පරිසර දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක වැළැක්වීම එකක්. අනිත් එක තමයි මේ රෝගකාරක ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් මේ අපජලයේ. ඒතොර ඒවා පරිසරයට මුදා හැරියොත් නැවත ජලයට මුසු වුණොත් එහෙම ද රෝගාබාධ හැදෙන්න පුළුවන්, විශේෂයෙන්ම කොලරා වගේ ඒවා. ඒත් එක්කම මේ ජලය කියන්නේ සීමිත සම්පතක්. අපි දන්නා 0.1ක් විතර තමයි ජලයේ තියෙන්නේ මේ මිරිදිය. ඒතොර මේකිනුත් භාවිතයට ගන්න පුළුවන් ජලයේ තියෙන ඉතා සුළු ප්‍රමාණය. ඒතොර මේ ජලය නැවත නැවත පරිභෝජනය කරන්න ඕනේ. දැන් සිංගප්පූරු වගේ රටවල්වල මේ අපජලය නැවත පවිත්‍රණය කරලා අපජලයේ පවිත්‍රණය කළ විවිධ කටයුතු සඳහා යොදා ගන්න. සමහරට වෙලාවට මේ පානීය ජලයේ විදිහටත් භාවිතා කිරීම සිද්ධ කරන කියන මේවා අපජලයේ පිරියම් කිරීම ඉතා වැදගත්. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා කොහොමද මේ අපජලයේ පිරියම් කරන්න කියලා.